එවගේ ධර්මදාන වශයෙන් හඳුන්වන අර්ථ කතාවල මේ ලෝකයේ සත් මහා පොළොව තලයේ සමතලා කරලා ආසනින් ආසනේ අසුන් පණවලා බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා ආර්යයන් වහන්සේලා පේලි 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 වඩා හිඳුවලා මුළු සක්වල පුරාම වඩා හිඳුවලා දිව්‍යමය ආහාර පාන එවගේම දිවතල් වලින් කළ තුන් සිවුරු අට පිළිකර අනිකෝ සිව්පසේ එකවස දේවා මේම අහස උසට මහමෙර උසට පූජා කරනට වඩා එවගේම ජේතවනාරාමි දේල්වනාරාමි පූර්වාරාම වැනි විහාරස්ථාන 84000ක් පේන විහාර ශ්‍රී ලංකාවේ ලෝවා මහා ප්‍රාසාද විහාරේ ගුවන්වැලි මහා සෑය රාගිම ථූපාරාම සෑය මහියංගන සෑය ඉරිසවැටි සෑය ආදී මේ විහාර ස්තූප මේවා කරුණාටත් වඩා සතරපද ගාථාවක ධර්ම දානේ මහත්ඵලයි මහානිසංසයි කියන කල්ප කතාව සඳහන් කරනවා. ඒ මක්නිසාද මේ ධර්මයේ අහලයි දැනගෙන තමයි දන් දෙන්නේ, සිය සමාදම්ව රකින්නේ, භාවනා කරන්නේ, ධ්‍යාන වඩන්නේ, අවිඥා වඩන්නේ, විදර්ශනා වඩන්නේ, කෙලස් නැසා සතර මඟ ඵල පිළිවෙලින් අග්‍ර අමා මහ නිවන සුව සාක්ෂාත් කරගන්නවා. ලෝතර බුදුවරයන් වහන්සේලා පහළවන්නේ ධර්මයේ නිසයි. පසේ බුදුවරයන් වහන්සේලා පහළ වෙන්නේ ධර්මයේ නිසයි. රහතන් වහන්සේලා අග්‍රශ්‍රාවක මහා ශ්‍රාවක ආදී රහතන් වහන්සේලා පහළ වෙන්නේ